ඔයාලා මේ අදත් එකතුලා ඉන්නේ Chef's Style YouTube channel එකට සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ සිළු දෙනාම. වීඩියෝ එක ස්ටාර්ට් කරන්න කලින් පොඩි request එකක් කරන්න ඕන. මේ දැන් වෙලාව පාන්දර 3යි මම මේ record කරන්නේ පාන්දර 3ට. වීඩියෝ එක shoot කරන්න ගත්තේ දැන් වහිනවා ඉවරයක් නැහැ. noise එකක් එයි ගණන් ගන්න එපා වැස්ස හින්දා. ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි Chef මට ජපන් කැනඩා යන්න හිතන් ඉන්නා මට ජපාන් යන්න හිතන් ඉන්නා මම ඕස්ට්‍රේලියාව යන්න හිතන් ඉන්නා මට ජර්මන් යන්න හිතන් ඉන්නා මට හෝටල් කෝස් එකක් කරන්න ඕන මොකක්ද හොඳ කෝස් එක මට උත්තරයක් දෙන්න මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහලා බලුවොත් 60ක් 65ක් වගේ තියෙන්නේ ඒ වගේ ප්‍රශ්න ඒ හා සමාන ප්‍රශ්න මම කල්පනා කරුවා එකින් එකට උත්තර දෙන්නට වැඩිය ඔයගොල්ලන්ට වීඩියෝ එකක් හරහා ඔයගොල්ලන්ට උත්තරයක් දෙන්න මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ඔයත් ඒ වගේ රට යන හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එකට ඉතාමත් වැදගත් වීඩියෝ එකක් මේ වගේ වීඩියෝ මම ගොඩක් කරලා තියෙන මගේ YouTube channel එක Chef's Style YouTube channel එක හරහා ඔයත් channel එකට අලුත් නරක බාර් බටන් එක ක්ලික් කරලා subscribe කරලා මේ වීඩියෝට like එකක් දාලා මියන්න අර මම ඔයාලට කලින් කිව්වා වගේ රට යන හිතන් ඉන්නවා නම් අපි ඉස්සල්ලාම තීරණය කරන්න ඕනේ රට යාම ගැන නෙමෙයි අපි මොකද්ද කරන රැකියාව කියලා උදාහරණයක් විදියට හෝටල් මැනේජ්මන්ට් කෝස් එකක් කරද්දී කෝසස් හතරක් තියෙනවා ඒ තමයි කිචන් ඩිපාර්ට්මන්ට් එක FMB ඩිපාර්ට්මන්ට් එක ෆ්‍රන්ට් ඔෆිස් ඩිපාර්ට්මන්ට් එක FMB ඩිපාර්ට්මන්ට් එක ඒ වගේ ඩිපාර්ට්මන්ට් හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන් ඔයා ඉස්සල්ලාම ඩිසයිඩ් කරන්න ඕන මොන ඩිපාර්ට්මන්ට් එකද ඔයා ගොඩක් ආස කරන්නේ කියලා ඉස්සල්ලාම අපි ඒකට තමයි අවධානය යොමු කරන්න ඕනේ ඊට පස්සේ තමයි අපි ඉතුරු දේවල් කල්පනා කරන්න ඕනේ කොහොමද රට යන්නේ අපිට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියලා රට යාමට ආසාවට රට යනවා නෙමෙයි යම් කිසි දෙයක් ඉගෙනගෙන හොඳ රැකියාවකට රට යන්න පුළුවන් නැත්නම් රට යන්නම් ආයේ රට යන්නේ නැතුව ඔයා හොඳ අධ්‍යයනයක් කරලා හොඳට ඉගෙනගෙන රට යන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ නැත්නම් ඔයාට රට යන්නම හිතලා මේ දේවල් කරනවා නම් ඔයාට ජීවිතේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මුදල් අපතේ යන්න පුළුවන්, ඔයා කාලේ නාස්ති වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔයා ඉස්සෙල්ලා කිචන් පැත්තෙන් යනනම් ඔයා හොඳට කිචන් පැත්ත අධ්‍යයනය කරලා හොඳට ඉගෙනගෙන ඔයාට පුළුවන් නම් හොඳ මිඩල් එකක් අරගෙන හොඳ පොසිෂන් එකට ගිහිල්ලා ස්ටෙප් බයි ස්ටෙප් හොඳ පොසිෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාට පුළුවන් නම් රටයන්ට ඇප්ලයි කරන්න කැනඩා බැරි නම් ඔයාට හොඳ රටකට ඇප්ලයි කරන්න පුළුවන් වටපිටාවක් ඔබටම සලසා ගන්න පුළුවන්. ඔබ තුල කුසලතාවයේ දක්ෂතාවයේ තියනවා නම් ඔබ රැකියාව පස්සෙන් යන්න ඕනේ. රැකියාව ඔබ පස්සේ එනවා. උදාහරණයක් විදිහට මම ගත්තොත් මම කතා කරන්නේ කිචන් හොස්පිටැලිටි එක සම්බන්ධ දේවල්. මම මෙතන ඉඳන් කිචන් ඩිපාර්ට්මන්ට් එකට අදාළ වෙන දේවල් ටික මම ඔයාලට කියන්නම්. කිචන් ඩිපාර්ට්මන්ට් එකේ රට යනවා තියා ලංකාවේ වැඩ කරන්නත් ලොකු රේස් එකක් තියෙනවා. අපි ඒ රේස් එකට අපි මුහුණ දිය යුතුමයි ලංකාව තුලත් රැකියාවක් කරගන්න අපිට බොහෝ අභියෝග වලටත් මුහුණ දෙන්න වෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් මේ ලෝකේ පවතින කොවිඩ් අර්බුදය ඉතාමත් ලොකුවට බලපානවා අපේ ඉන්ඩස්ට්‍රි එකට ඔයා රට යන්නම හිතන් ඔයා පෝස්ට් එකක් කරනවා නම් මං හිතන්නේ ඒක සුදුසුයි කියලා මේ අවස්ථාවේදී ඔයාගේ ආසාවට ඔයාගේ ටැලන්ට් එකට ඔයාගේ හැකියාව දැනුමට හරියන විදිය අපි රැකියාව තෝරගත යුතුයි. ඔයා රට යන්නම බලාගෙන හෝටල් සෙත්‍රයට ආවොත් මේ වගේ දේවල් වලට ඔයාට මුහුණ දෙන්න වෙයි. ඔයාට කාලය අපතේ යන්න පුළුවන්, ඔයාට මුදල් අපතේ යන්න පුළුවන්, ඔයාට රැකියාවේ කඩාවැටීම අනිවාර්යෙන් සිදු වෙයි. ඔයාට වෙනත් රැකියාව තෝරා ගැනීමටත් විශාල බාධාවක් තියෙනවා. මොකද ඔයාගේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ කිචන් එකේ නිසා. මං කියන්නේ ඔයාට රට යන්න රටයාමේ බලාපොරොත්තු ඔයා කෝස් එකක් කරන්නේ නැතුව ඔයාගේ දක්ෂතාවය නිසා ඔයා කෝස් එකක් කරලා ජීවිතේ කවදා හරි දවසක හොඳ රටකට යන්න. ඔයා ඩිග්‍රී එක අවසන් කරලා ඩිප්ලෝමා එක අවසන් කරලා ඔයා හෝටල් එකකට ජොයින් වෙලා අපි දේවල් ඉගෙන ගන්න ඕන. අපි කණ්ඩායම් ක්‍රියාකාරකම්, නායකත්වයට ගරු කිරීම, ආසාව, අත්හදා බැලීමට කැමැත්ත, නිර්මාණාත්මක කුසලතාවය වැඩි දියුණු කර ගැනීම ඒ වගේ කාරණා අපිට රැකියාව තුලින් අපිට දියුණු කරගන්න පුළුවන්. ඒක අපේ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඔයාලට විශාල පිටුවහලක් වෙයි. මම වැදගත් කාරණා කීපයක් කතා කරුවා ඔයගොල්ලොත් එක්ක.
මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අරතු බඩ වඩන එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න මේ වීඩියෝ එක. එහෙනම් මම ගිරින්නම් සුබ දවසක් මම චෙෆ් මිලාන්. දැන් 5:00 මම නිදා ගන්නවා හිට උදේ 6:00 ඇහැරෙන්න ඕන.